సుబ్రహ్మణ్యం. సుబ్రహ్మణ్యం కేనే ఏ ఏ ఏ కలిం ఇండియావే ఇతపు ఇండియావిట అనుభవ సంపన్న దేవతా దేవతావే ఏ దేవ దేవియన్గే ప్రభావయ పిలిమంద సదాహన్ వెన్నె ఆ ప్రభావయ పిలిమంద సదాహన్ వెనాద ස්වභාවික නම ප්‍රාණීය ඇති වුණා. දෙවිය ඇති වුණ විදිය. ඒකනම් කොට නෑ. මට ඇහුවෙත් නෑ. ඔබවහන්සේට හම වුණා කියන එක. මට හම් වුණා මන් දුනා දුටුවා. ඒක කොයි කොම නාස්ත. මේ ගිනි පාගන දවසක කල්ලාතු මායි වජිරාම නාර දෙක්තරේ අපි දෙන්න ඉඳගෙන වුණා අපෝ අනගහගෙන ගිහින් අපේ දායකයා. හතර පිටර අපි ඊයේ ගිනි පා ගන්න අරහේ ඉපිට එක කිට්ටු වෙන්න බෑ ගින්දර ප්‍රශ්නේ මේ බඹ ගානකට ඈත ඉතින් වටේ මිනිස්සුත් ඈතින් හිටියා අපි අපට ආසන පනවල තිබුණා අපිත් ඉඳගෙන වුණා පහට කිට්ටු වෙන්න ඕනේ අරේ ගිනි දැල් නගිනවා ගින් කොට ඇවිලෙනවා ඔය වෙලාවේ වුණ අර දේවාලේ පැත්තේ කොනේ එක්කෙනෙක් හිටගෙන ඉන්නවා ගුරු පාඩේ දක් ඇඳ පෙරවගත්තු මේ ඉසබූගාපු ගුරු පාඩේ දක් ඇඳගත්තු බොහෝම හිඳරි ලස්සන එක්කෙනෙක් එයා සාමාන්‍ය ඉංග්‍රීසි කාරෙක් හුද්දෙක් වගේ හැටි ඉතින් බලාගෙන හිටියා එක පාට පෙවුණා අපිට අපි දෙන්න අමතුට අනික් වෙනි සුද්දුටුවා ක්ෂණයකින් මතුණාද එහෙම නැත්තම් ක්ෂණයෙන් එතන පෙනී හිටියා ඉඳලා ඊට පස්සේ අපි බලාගෙන හිටියා අරගෙන දැල් ඇවිලෙනවා ඒ මැදින් හීන් හීන් සැරේ අනිත් පැත්තට පාස් වුණා. බොහොම හීන් සැරේ. ඊට පස්සේ අතුරු දහන් වුණාද නැත්නම් නෑ නෑ එහෙම ගිහින් එහා කොනෙන් මතු වුණා. එහා කොනෙන් අර ගිනි වලේ එහා කොනේ ගැට්ටට නැගිලා ගේට්ටුව දිහාට යක් වෙලා බලා හිටිය යන පැණි. ඕක ඔක්කොම දුටුවාද? ලංකාවේ මතයක් තියෙන මහසෙන් රජරෝය කියලා ඒකේ නෑ ඒ බොරු කතා. ඒකේ නමනේ බොරු කතා හදලා තියෙනවා ඔකට. එකක්වත් හරිනේ බුද්ධ කාලේ හිටියන මහසෙන් රජු වෙන්න බෑ සුමන සමන් දෙවියන් විභීෂණ දෙවියන් වැනි අය ඒ ගැත්තන් ගන්නම් ඉතින් මං කියන්න දන්නේ නැහැ ඉතින් පොත්වල තියෙන විදිහට සමන් දෙවියෝ ගැන සමන්තුට වර්ණාව තියෙනවා බුදුහාමුදුරුවෝ එහාට වැඩි විස්තර එහෙම අද විභීෂණ දෙවියෝ ගැන ඉතින් ඔය රාමායන කියන කතාව අරගෙන මොකවත් මං දන්නේ නැහැ ඒක සමාජ ප්‍රබන්ධයක් වෙන්නත් පුළුවන් නෑ නෑ විශ්ව විද්‍යාලයන් ඉන්නවා ඉන්නවා නමුත් ඒ රාමායනේ කියන කතාව සත්‍ය රාමායනේ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන් විශ්ව දෙවිය බොහොම ධාර්මිකයි මේ රාම කුමාරයාගේ භාර්යාව රාවණ කොල්ල කාගෙන ආයකට අවිරුද්ධයි ආවාද කළා එපා කියලා එපාර රාවණයට වගත්ත පළෙන් යන බල පොඩේ බයිගුල්ලා කියලා එහෙනම් බොහොම කරගන්නේ මම නම් සම්බන්ධ වෙන්නේ නැහැ බලයි කිසි වැඩකට කියලා මේ අයින් වෙලා නිකන් හිටියා. එයා කොහටවත් උදව් කරේ නැහැ යුද්ධ කිරීමට. එයාගේ පැත්තේ අයින් වෙලා හිටියා. උඹ කරගත්ත එකට උඹ විපාක වෙන්නපා මට කරන් දෙයක් නැහැ කියලා. ඉතින් රාම කුමාරයා යුද්ධයෙන් දිනුවයින් පස්සේ මෙයා මේ බොහොම ධාර්මිකයි. එයාගේ දුව තමයි සීතාව ආරක්ෂා කරගෙන හිටියේ. සීතාව කිල්දු කරන්න හදාපට ඉඩමදී ආරක්ෂා කරගෙන හිටියේ විශේෂණගේ දුව. ඉතින් එව නිසා රාම කුමාරයා විභීෂණට ලංකාව බාර දීලා යන්න ගියා. විභීෂණ මැරිලා දේවත්වෙන් ලංකාවෙම උපන්න. විභීෂණ අදත් මේ ඉඳලා හිටලා එනවා. පේන්දල ඔව් ඔබවහන්සේට හම්බෙන දේ කැලණි මාත් එක්ක කියාපු එක මං කියන්නේ ඔය විද්‍යාලංකාර කිරුවනේ මේ කැලණියේ විද්‍යාලංකාර පිරිවෙනේ තියෙනවා මේ විද්‍යාලංකාර පිරිවෙනේ හිටියේ නායකහරු ධම්මනාව නැති වෙනවා විවිෂණ දෙවියන්ට නොසලකනකොට සමන් දෙවියන්ගේ ආරක්ෂාවක් නැති වෙනවා ඒගොල්ලෝ ඔක්කොම එක කට්ටිය එක මණ්ඩලය අය අලුත් මත ඇරගෙන නොයි බොරු කතන්දර හදන එක මහා මෝඩකමක් ඒකට දෙවියෝ කලකිරෙනවා ඒ වහන්සේ දැනගත්තේ දෙවියන්ගෙන්මද නැත්නම් ඔබ වහන්සේට තේරුණාද දැනගත්තා මට ඒක තේරුණා ඉතින් ඇයි ඔය පොත් කොයිවත් මං කියවලා තියෙනවා ඉතින් ඒකෙන් නම් මට පේනවා මේ මේ අමුතු මත ඇති කරපු ඔක්කොම බොරු පැරණි මතයමයි හරි එතකොට මෛත්‍රී බෝධිසත්ව බෝධිසත්වයන් වශයෙන් දැනට වැඩ සිටින්නේ